ලංකා ගමනාගමන මණ්ඩලය සතුයි බස් රථ 5700ක් පමණ එයින් බස් රථ 4000ක් පමණ මේ වන විට දානයට යොදලා තියෙනවා විශේෂයෙන්ම බස්නාහිර පළාතේ කොළඹ සහ ගම්පහ තාමත් ඇඳිරි නීතිය පවතින බැවින් ඒ පළාත් දෙකෙහිම අපි යොදවලා තියෙන බස් රථ සීමිත ප්‍රමාණයක් මොකද උදේ සහ හවස කාර්යාල ප්‍රවාහනයට පමණක් බස් රථ යොදවන්නට කියලා අපිට අදාළ සෞඛ්‍යංශ වලින් යෝජනා කරා දවල් කාර්යයේදී බස් රථ ප්‍රමාණය කිසියම් අඩුවක් තිබෙනවා මොකද අනවශ්‍ය පරිදි සාමාන්‍ය මහජනතාව මාර්ගවලට ඇවිල්ලා මේ කොවිඩ් 19 වෛරසය ව්‍යාප්ත වීමක් සිදු වුණොත් ඒක පාලනය කර ගැනීමට නැවත දැවැන්ත උත්සාහයක් දරිය යුතු නිසා ඒ ආකාරයට කටයුතු කරන්න කියලා අපිට උපදෙස් ලබා දෙනවා. විශාල පිරිසක් ඉන්නවා ගම් බිම්බලා යාමට නොහැකි වෙච්ච ඔවුන් 30,000ක් පමණ ප්‍රමාණයක් සිටින බව තමයි පොලිස් වාර්තා අනුව ලැබිලා තියෙන්නේ. ඔවුන්ව මේ වෙන විට ක්‍රමක්‍රමයෙන් ක්‍රමානුකූලව කොළඹින් පිටකිරීමේ ක්‍රියාවලියක නිරත වෙලා ඉන්නවා. ඒකෙදි පොලිසියත් PHI මහත්වරුත් අදාළ සෞඛ්‍යංශත් ඒකාබද්ධ වැඩපිළිවෙලකටයි යන්නේ. මොකද මෙහෙන් ඒ අය පිටත් කරනකොට ඒ අය ගමට යනකොට ගමේ PHI මහත්මයාටත් දැනුම් දීලා දින 14ක නිරෝධායන කටයුත්තකින් පසුව තමයි ඔවුන් සමාජයට සමාජගත කරන්නේ. මේ ආකාරයට මේ අය සියලු දිනාම කොළඹින් පිට කරන්නේ නැතුව ඉතා ඉක්මනින් ප්‍රාදේශීය දාවන කටයුතු ආරම්භ කළොත් ප්‍රදේශයකින් ප්‍රදේශයකට යන කටයුතු ආරම්භ කළොත් මේ අය පාලනයකින් තොරව ඒ ගම් ප්‍රදේශවලට යනවා. කොළඹ ගම්පහ ප්‍රදේශ දෙකෙන් පිට සීට් ප්‍රමාණයට මගින් ගෙනියන්න හැකියාව තියෙන නිසා මේ වන විට ඒ ප්‍රදේශවලත් පුද්ගලික බස් දාවන කටයුතු ආරම්භ කරලා තියෙනවා. ඒක නිසා ඇත්තටම අපිටත් ගමනාගමන මණ්ඩලයටත් යම් කිසි සහනයක් තියෙනවා. මොකද සියලුම දෙනා මාර්ගයට පැමිණියොත් ගමනාගමන මණ්ඩලයේ බස් රථ ප්‍රමාණය පමණක් මදි වෙනවා. මින් ඉදිරියට රජයත් උත්සාහම වෙලාවක උත්සාහ කරනවා සීට් ගණන පමණක් මගින් ගෙනියන ක්‍රමවේදයකට යන්න. මොකද වෙනත් රටවල දියුණු රටවල සාමාන්‍යයෙන් එහෙම යන්නේ නැහැ. මේ හිටගෙන තැලිලා පොඩි වෙලා එහෙම යන්නේ නැහැ. හැබැයි අපේ රටේ අපි නිරන්තරයෙන්ම දකින දෙයක් තමයි මගේ ජනතාව බොහොම මාරුවෙන් යන අවස්ථාවන් තියෙනවා. ඒත් දැන් රජයත් උත්සාහ කරන්නේ අපිත් උත්සාහ කරන්නේ මේ නිදිරියට ඒ තත්ත්වෙන් ඉවත් වෙලා සීට් ගණනට මගින් ගිනියන ක්‍රමවේදයකට මුළු රට පුරාම බස් රථ ධාවනය ක්‍රියාත්මක කරන්න.